අයිබෝවන් ආදරණීය දුවේ පුතේ පුචුවාල වෙරද වගේම අංජු මිස් channel එකත් එක්ක තමයි මේකත් වෙලා ඉන්නේ. ඉතින් අදත් පුචුවාලට විශේෂත්වෙදී වැදගත් වෙන පාඩමක් තමයි ගෙනලා තියෙන්නේ. ඉතින් තවමත් අපේ channel එක පුචුවාල subscribe කරලා නැත්තම් පහළ තියෙන subscribe icon එක touch කරන්න. bell icon එකක් තියෙනවා. bell icon එකක් touch කරන්න. එතකොට අපි video එකක් දාපු ගමම පුචුවාලට නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගොඩ දෙනෙක් online classes වලට අහනවා. ඉතින් ඔන්ලයින් ක්ලාසස් එකේ ජොයින් වෙන්න කැමති අයට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට පුංචි ඔයාලට 9යි වසරයි WhatsApp කරන්න. 076-982-8837 කියන මගේ දුරකථන අංකයට ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාන්න බබගේ 9යි වසරයි. එතකොට අපි අනිවාර්යෙන් ක්ලාස් ඩීටේල්ස් දෙනවා. මත ගොඩක් අය වීඩියෝස් යට කමෙන්ට් කරලා සමහරකට මිස් වෙනවා. ඒ නිසා තමයි අපි මුලින්ම පණ වීඩියෝ දෙන්නේ. එහෙනම් ඉතින් අපි ගණිත ගැටලුවට තමයි යන්න සූදානම් වෙන්නේ. හැබැයි අද අපි කතා කරන්නේ 7L සම්බන්ධ ගණිත ගැටලුව. අපි මීට කලින් 7L සම්බන්ධ ගණිත ගැටලු 1, 2, 3 ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා මේ හතරවෙනි වීඩියෝ එක. එතකොට 7L පිළිබඳ පළමු කොටසේ උදේ කාලේ 7L වැටෙන විදිය චිත්‍ර වලින් ඇසුරෙන් ඔයාලට මම නියම විදියට කියලා දීලා තියෙනවා. දෙවෙනි කොටසත් එහෙම චිත්‍ර ඇසුරෙන් පස්වරු කාලේ කියලා දීලා තියෙනවා. ඊළඟට තුන්වෙනි කොටසදී මම ඔයාලට පෙරවරු කාලේ ගීතයෙන් කොහොමද ගැටලු විසඳන්නේ කියලා දීලා තියෙනවා. ඉතින් අදත් අපි යන්නේ කවියකින් පස්වරු කාලේ 7L ගැටලු විසඳන්නේ. ඉතින් එහෙනම් අපි මුලින්ම මේ කවිය හොඳට කියලා ඉමු. දෙපාර තුන් පාරක් කියපම තමයි ඔයාලට හොඳටම ප්‍රැක්ටිස් වෙන්නේ. එහෙනම් අපි දැන් කවිය කියන්නයි සූදානම් වෙන්නේ. මා යන්නේ බස්නාහිරටයි 7L මගේ පසුපසින් දුවයි. මා යන්නේ නැගෙනහිරටයි 7L මගේ ඉදිරියෙන් දුවයි. මා යන්නේ උතුරටයි 7L මගේ දකුණු අතට වැටෙයි. මා යන්නේ දකුණටයි 7L මගේ වම් අතට වැටෙයි. අපි නැවතත් කියමු. මා යන්නේ බස්නාහිරටයි 7L මගේ පසුපසින් දුවයි. මා යන්නේ නැගෙනහිරටයි 7L මගේ ඉදිරියෙන් දුවයි. මා යන්නේ උතුරටයි 7L මගේ දකුණු අතට වැටෙයි. මා යන්නේ දකුණටයි 7L මගේ වම් අතට වැටෙයි. දැන් මේ කවිය කිව්වට පස්සේ මට මේ කවිය තේරුමත් ඔයාලට කියලා දෙන්න ඕන. කවියෙම ගණිත ගැටලු විසඳන කලින් අපි එහෙනම් මුලින්ම දිශා ටික මතක් කරගමු. අපි දන්නවා දිශාවටත් කලින් අපි දන්න උදේට ඉර පා යන්නේ නැගෙනහිරින් කියලා. සවස්ට ඉර බැහැගෙන යනවා බස්නාහිරින්. ඔය තියරි ඔළුවේ තියාගන්න. ඒතර උදේ වරුවේ ඉර තියෙන නැගෙනහිර. ඒතර 7L වැටෙන ඊට විරුද්ධ පැත්ත බස්නාහිර. සවස් වරුවේදී ඉර බස්නාහිර පැත්ත තියෙනවා. 7L වැටෙන ඊට විරුද්ධ පැත්තෙන් නැගෙනහිර. ඔන්න ඔය තියරි ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕන. ඊළඟට දිශා 8ක් කුංචි වලගේ ඔළුවේ තියෙන්න ඕන. ඔපෝල් ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලාවරේ. ඕකනේ අපි සාමාන්‍ය භාවිතයේ තියෙන කියමු අපි. ඔපෝල් ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලාවරේ. එතකොට අපි දිශා ඔයාලා පැත්තම මමත් ඇරෙන්නම්. ඔපෝල් උතුර ඊළඟ ඉසාන. ඔපෝල් ඊළඟ නැවේ නම් නැගෙනහිර. ගිහින් නම් ගිනිකොන. ධම්මි නම් දකුණ. ඔපෝල් ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද නම් නිරිත. නිදිද බලානම් බටහිර. වරෙන්නම් වයඹ. ඔන්න ඔය විදිහට අපිට දිශාට මතක තියාගන්න පුළුවන්. ඒතර ප්‍රධාන දිශා හතරක් තියෙනවා කියලා තවලේ ගුරුවත් පොතේ තියෙන පහවස්සර ඒව හොඳට මතක තියාගන්න. උතුර දකුණ නැගෙනහිර බටහිර ප්‍රධාන දිශා හතර. ඊළඟට අනුදිශා හතරක් ඔයාලට මතක තියාගන්න කියලාම කියලා තියෙනවා. ඉතින් ඊසාන නිරිත ගිනිකොන වයඹ කියන අනුදිශා හතරත් හොඳට මතක තියාගන්න. ඔන්න ඒ කාරණාත් එක්ක දැන් ගීතයට තමයි යන සූදානම් වෙන්නේ. මා යන්නේ බස්නාහිරටයි. දැන් ඔන්න උතුර දකුණ නැගෙනහිර බටහිර. මේ සවස් කාලයේ 7L ගැන කතා කරන්නේ. එතකොට සවස් කාලයේ ඉර තියෙන්නේ බස්නාහිර පැත්තේ 7L වැටෙන්නේ නැගෙනහිර. සවස් කාලයේ ඉර තියෙන්නේ බස්නාහිර පැත්තේ 7L වැටෙන්නේ නැගෙනහිරට. එහෙනම් මා යන්නේ බස්නාහිරටයි. ඔන්න සවස් කාලේ ඔයා බස්නාහිරට යනවනේ. ඔයා දන්නවා ඉර තියෙන බස්නාහිර පැත්තේ 7L මගේ පසුපසින් වැටේ. ඔව් අපි දන්නවා ඉර තියෙන පැත්තට විරුද්ධ පැත්තට තමයි 7L වැටෙන්නේ. සවස් කාලේ ඉර තියෙන බස්නාහිර පැත්තේ. එහෙනම් 7L වැටෙන්න ඕනේ නැගෙනහිර පැත්තේ. ඔයා බස්නාහිර පැත්තට යනවනම් ඔයාගේ ඇත්තටම පසුපසින් තමයි 7L එන්නේ පිටිපස්සේ. මතකයි නේද? හරි ඊළඟ පේළියටයි අපි යන්නේ. මා යන්නේ නැගෙනහිරටයි 7L මගේ ඉදිරියෙන් දුවයි. ඔයා නැගෙනහිරට යනවනම් අපි දන්නවා ඉර තියෙන බස්නාහිර ඉර බස්නාහිර තියෙන වෙලාවක ඔයා නැගෙනහිරට යනවනම් 7L වැටෙන්නේ බස්නාහිර පැත්තට විරුද්ධ පැත්තේ නැගෙනහිර. එහෙනම් ඉදිරියෙන් තමයි ඇත්තටම යනවා නැගෙනහිරට යනවනම් 7L වාගේ ලස්සනට ඉදිරියෙන් යනවා. ඔයත් කරලා බලන්නකෝ. මා යන්නේ උතුරටයි 7L මගේ දකුණු අතට වැටේ. අපි දන්නවා දැන් අවස් වෙලාවේ 7L ගැන කතා කරන්නේ පස්වරු කාලේ. එහෙනම් ඔයා උතුරට යනවනම් මෙන්න උතුර. එතකොට ඔයාට මොලේට එන්න ඕන මේ පැත්තේ තමයි ඉර තියෙන්නේ 7L වැටෙන්න ඕනේ මේ පැත්තට. මේක ඔළුවේ තියෙන්න ඕනේ. හරි. පස්සාර කාලේ ඉර තියෙන්නේ බස්නාහිර පැත්තේ
सेवन एलवेटे नगिनी रखिए कोलवे तीन दें उत्तरटे आना मे पत्री आना एट में सेवन एलवेटे मे पत्र मे वागे दाकुनो अत मे वागे दाकुनो अत बला बतकाना तो हर इलागते मैंने दाकुन टाइम सेवन एल मगे वांग अतट बैठे दें दाकुन पेतर वाला हेरल पे वाला तड़ पेतर हेरना उन्हें दकन अत पेतर आदि सेवन एल कोई पेतर नटे वांग अत पेतर एत दिखे बलमो उन्हें मम दें दकन पेतर हेरना हर इतने इतिए बस ना हिर सेवन एल बैठे नगे हिरे हर इतने सेवन एल एत वांग दकन मगे वांग अत पेते तीन वाले तेमने वाले हेरना वांग अत पेतर आने हर इतन मे काव्य मेक तम अर्थवाते मे विधि अट वाल कर लाला इतने तम प्रायोगिक तरह मेक हम अलवटे आना इतनी मे कव्यम गणित गेटल विसदान तमें कव्य हम तीयला गणित गेटल मंकोले के लिए आगत एक गणित गेटल तेक पुंची वाला तेक मे कव्य देख साकर तम सुधानेना पता पस मारगा सुधान गणित गेटल विसद दंडी वाले पलमु गणित गेट तम इदि पत्र सुधान वेने पसर पहाट पमन निवस यमी गगन सेवन एल इदिरियन गमन कले ना उन्न पसर पहाट पमन निवस यान गमी गगनी या हेवन यागिरी गमन कले नम ऐ गमन करमी सिटी कुमन दिशावट मुनला ऐ कोई दिशावट दिए किला तम यहाँ इतिंग आप क्यों बलमु पसर पहाट कि सवासेला गगनी आल गिदर यान गमितियाना सेवन एल आगे इदिरियन यान वना ऐ गमन कर दिशावय्यपिना मन नवता प्रश्न पहदली पसर पहाट पमन निवस यामीन सिटी गगन सेवन एल ऐ इदिरियन गमन कले नम ऐ गमन करमी सिटी कुमन दिशावट मुनला इतना आगे उलवेटे मे आहलती सेवन एल गया प्रश्न हब पसर काले इतना पसर काले इतने बस नाइर सेवन एल वेट नगे दमे गगन की इसर हंग इदिरियन सेवन एल कोई पत्र गील तीन गेल कव्य बन इदिरियन दुआई आमे तीन इदिरियन दुआई कोई पत्र मायाने नगन हिरटाई सेवन एल मगे इदिरियन दुआई उन्हें नगन हिरट गिया माय सेवन एल इदिरियन दुआने हे ना गगनी निवसट यामी निधि आगे सेवन एल इदिरियन मे गगनिया कोई पत्र गील तीन या गील तीन नगन हिरे पत्र मे बन मायाने नगन हिरटाई सेवन एल मगे इदिरियन दुआई देखा नगन हिरे दिशा आड़ता माय गील तीन इलाटी देवनी प्रश्नेट याने पसर हतर आयतीट पमन नगरेट यामी सिटी समन गे सेवन एल ओह पस पसीन पेमीनियना पसर काले हतर आयतीट वितर उन्नति समन कियनेकेना नगरेट यामीन तमा इन इतकोटे आगे पसु पसीन सेवन एल वेटेन वालो इतकोटे या गमन करमीन सिटी कुमन दिशावट मुनला दिखिलतम पेंगहाने नैतत प्रश्न कियाना पसर हतर आयतीट पमन नगरेट यामीन सिटी समन के सेवन एल ओह पसु पसीन पेमीनिये नाम ओह गमन करमीन सिटी कुमन दिशावट उन्हें पसु पसीन नावना कोई दिशावट गमन करे के तमय बलू कोई दिशावट गिल तीन के अभी कवि पदेम बलू मेन पलवे पदेम तीन मेक मायाने बस नाइरटाई सेवन एल मगे पसु पसीन दुआई उन्हें बस नाइरटे तमाय सेवन एल पसु पसीन आने कोई विलावेद पसर काले एना बलान मायाने बस नाइरटाई सेवन एल मगे पसु पसीन दुआई एना मे समन सेवन एल ओगे पसु पसी नावकना है कोई पत्र दिए खेला पेगा कुमन दिशावट मुनलाद केला एना कोई दिशावट मुनलाद बस नाइरट मायाने बस नाइरटाई सेवन एल मगे पसु पसीन दुआई पलवन पदेम अपित बब तेरन एना तुंगे प्रश्न तमाय पुछते अनुसुदाना पसर पहाट पमन सारणी पसर पहाट पमन सर निवस पेमीन सिटी विट ऐगे सेवन एल ऐगे वंग अत पेतर वेटी तिपुनी उन्न सरणी गेदरट एन गमी पसर पहाट इतर यागे सेवन एल यागे वंग अत पेतर वेटी तिपुनी एनु ऐ गमन कले कुमन दिशावट मुनला तेंग उन्न सरणी यदि ऐगे हेवन एल तिब्बालू वंग अत पेतर वेटिला हेना ऐ गमन करमीन सिटी कुमन दिशावट मुनलाद तम यहाँ पसर काले वंग अत पेतर हेवन एल वेटेन नांग ऐ गमन करमीन सिटी कुमन दिशा चिट्ट कल्पना कल बलान अभी बल मायाने दाकुनटाई सेवन एल मगे वंग अतर वेटे दाकुनट गियोत्त माय सेवन एल वंग अतर वेटेने पसर काले ना मे सारणी गिलतियन कोई पेतर दाकुनट दाकुनट गियहिंद तमाय आगे हेवन एल आगे वंग अत पेतर वेटुने एना अभी हतर वेरी प्रश्नटाई दैयान सुदानंग वेन्ने पसर पहाट पमन तिलका निवस पेमीनिमे सिटी विट ऐगे हेवन एल ऐगे दकुण अत पेतर वेटी तिपुनी ए अणु ऐ गमन कले कुमन दिशावट मुनलाद
දැන් මේ තිලකානේ නිවසට එන ගමන් ඉද්දී එයාගේ දකුණු අත පැත්තට හෙවණැල්ල වැටෙනවා. එහෙනම් එයා කුමන දිශාවටද ගමන් කළේ කියලා අනේ ඒත් පස්සරු කාලේ දකුණු අත පැත්තට වැටෙනවා. මා යන්නේ උතුරටයි සෙවණැල්ල මගේ දකුණු අතට වැටේ. එහෙනම් දකුණු අතට වැටලා තියෙන එයා කොහාටද කියලා තියෙන්නේ උතුරු දිශාවට. ඉතින් හොඳට මතක තියාගන්න මේ කවිය හොඳට පාඩම් කරගන්න. මේ කවිය පාඩම් කරවත් වඩ පස්සරු කාලේ සෙවණැල්ල සම්බන්ධ ගන්ති ගැළු හරිම පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම භාවිතා කළා හොඳ ලකුණකට ශිෂ්‍යත්වෙදි යන්න. එහෙනම් ඉතින් අදට පුංචි ඔයාලගෙන් අපි සමු ගන්නයි සූදානම් වෙන්නේ. අපි හැමදාම කියනවා වගේ හැමදාම ඔයාලට නිරෝගී වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහිලා එන තවත් දවසක තවත් වැඩගත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙමි. එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.